ශාෂිකානවල YouTube channel එකත් එක්ක එකතු වෙලා කතාවක් කියවන්න මග බලන් හිටපු ඔයාව ගොඩක් ආදරෙන් මම පිළිගන්නම. ඉතින් වෙනද වගේම ඔයාට කියවන්න ලස්සන කෙටි කතාවක් අරගෙනයි මං ආවේ. ડોක්ටර් ඉමර්ජන්සි ඩිලිවරි එකක්. හෙදියක් හදිසියෙන් වගේ ඇමතුමක් අරන් කිව්වා. ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මායුර අභිවර්ධන රජයේ රෝහලක ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරයෙක්. සුදු වෙද කබායටත් ඇඟිලි අතර පටලෙවෙනු වෙද නලාවටත් ඔහුගේ කඩවසම් වෙනුම හෙදෙනෙන්න නිලධාරිනියන්ගේත් තරුණ වෛද්‍යවරියන්ගේත් නෙත්සිත් පැහැරගන්න සමත් වුණා. හැමදාම උදේට රෝහල් කොරිඩෝව දිගේ බබාල හම්බවෙන් ඉන්න අම්මලව බලන මේ තරුණ වෛද්‍යවරයා එනකොට හැමෝම ඉන්නේ ලොකු ප්‍රබෝධයකින් වගේම උනන්දුවකින්. ඔහු Heena වෙනකොට වම් කම්මුලෙහි වල ගැහෙනකොට ඔහුගේ පෙනුම තවත් ප්‍රසන්නයි. රෝහලේ ගොඩක් අය මේ තරුණ වෛද්‍යවරයා ගැන ලොකු උනන්දුවක් දැක්වුවත් මයුර කා සමගත් සුහදව සිනාසුනා මිසක ඊට එහා දෙයක් සිදුවේ නැහැ. දැන් ආව කෙනෙක්ද? මයුර ඇහුවේ දෙබෙම හකුළුව මිනුයි. ඔව් ડોක්ටර්, මෙහි දැන් ආවේ. ප්‍රෙෂරුත් වැඩි. හෙදිය කලබලයෙන් කියනකොටත් මයුර කාර් එක හැරෙව්වේ විදුලිය වේගෙන්. මයුර කියන්නේ දක්ෂ වගේම හරිම හිත හොඳ වෛද්‍යවරයෙක් විදිහට ලොකු ප්‍රසිද්ධියක් ඉසිලුව කෙනෙක්. ඕනම මොහොතක තමුන්ගේ රාජකාරිය වෙනුවෙන් මුල් තැන දෙන්න ඔහු ගොඩක් උත්සුක වුණා. ඉන්න මං එනවා කියපු මයුර ඇමතිතුම විසන්ධි කෙරුවා. ඊට පැය කාලක්වත් ගියේ නැහැ ඔහු නැවතුනේ රෝහල් වාහන අංගණයේදී. ක්ෂණිකවින් බැසගත් මයුර කොරිඩෝව දිගේ සූතිකාගාරය දිහාට ඇදුණා. වෙනදා නැති කලබලයක් වගේම දෙගිඩියාවක් ඒ වෙනකොටත් මයුරගේ හිතේ ඇතිවෙමින් තියෙනවා කියලා නිකමට වගේ ඔහුටම හිතුනේ අඩියට දෙකට විදුලි වේගෙන් මේ පැත්තට ඔහු දුවද්දී. ડોක්ටර් කියලා හෙදියක් ඔහුගේ විශේෂ කබාය ඔහුට ඇඳ ගැනීමට දික් කරද්දිත් මధుරයේ පසකලා අමාරුවෙන් කෙඳිරි ගානම අවවිත දිව ගියා. ප්‍රෙෂර් ආය චෙක් කරුවද? ඔව් ડોක්ටර්, ටිකක් වැඩි. ඔහු නැවතත් පරීක්ෂා කර නෝමල් ගන්න බැරි වෙයි. සිසේරියන් එකකට ගන්න කියලා කිව්වේ හදිස්සියෙන්. මයුරට ඒ මුහුණ දිහා හැරෙන්නටවත් ස්පාසුවක් තිබුණේ නැති තරමටම ඔහු ඇයත් දරුවත් බේරා ගැනීමේ සටනක නිරත වුණා. හදිසියෙන් ශල්‍යාගාරය වෙත ට්‍රොලිය තල්ලු කරගෙන ගිය සහාය හෙදියන් ඇතුළු සහායක හෙද වෛද්‍ය නිලධාරිනියකුත් මයුරත් එක්කම එයට ඇතුළු වුණා. හැම වෛද්‍යවරයෙකුටම වගේ මයුරටත් ඒ වෙලාවේ තිබුණේ එකම අරමුණයි. ඒ පුළුවන් හැම ජීවිතයක්ම බේරගන්න එක. ඒ අරමුණින් ඔහු ඇයවත් සිසේරියන් සැත්කම වෙනුවෙන් සූදානම් කරමින් හිටියා. එක දිගට ඉකිලන ඇගේ හඬේ මොකක්දෝ හුරුපුරුදු බවක් ඔහුට දැනුනේ ඇගේ ස්පර්ශයත් එක්ක. එසැනින් ඔහු ඒ දිහාට හැරුණේ ඒ නිසයි. ඒ බැල්ම, ඒ පහස ඔහුට තවමත් එදා වගේම මතකයි. අදටත් ආදරයක් ගැන හිතන්නට මේ හිත පසුගාමී වෙන්නේ ඒ කුළුඳුල් ආදරය නිසාමයි. ඔව්, මේ ඇයමයි. එදා වගේම අදටත් ඇගේ වෙනසක් නැහැ. එදා ඒ ආදරේ නැතුව මොහොතක් ඉන්න බැරි වෙච්ච මේ ආදරවන්තයින් දෙන්න අද තම තමන්ගේ ජීවිතවල වෙන වෙනම අරමුණු වලට තනියම ගිහින් තියෙන්නේ. මෛරගේ හිත මොහොතකට ඒ අතීතයට දුවන්න හදද්දී හෙදී ඔහුගේ දෑතට සැත්කම සඳහා අවශ්‍ය උපකරණ ලබා දුන්නේ. මගේම ලේයින් හැදිච්ච දරු පැටියව අතට ගන්නවා වගේ පරිස්සමට මම පැටියව ගන්නවා සුදු. මෛර යටිහිතින් තමුන්ටම කියාගත්තා. ඒ සිතවිල්ලෙන් මිදුණු මයුර නිමේෂයකින් කුස විවර කර කිරිකැටියව එළියට ගත්තා. ඒ හැඬුම් හඬ ඇහෙද්දී ඇගේ දෑසින් කඳුලක් ගිලිහුණේ සතුටටයි. මයුර ඇයට කිට්ටුනේ පුංචි පැටියව දෝතටම අරගෙනයි. පුතෙක්, මයුර කියද්දී ඇය ඇස් පියාගෙන හිණ වුණා, සැනසුණා. මහත්යත් එක්ක දාන මයුර සෙනෙහසින් ඇයට පැටියව ලං කරන ගමන් නැහුවා. ඔව්, එයා එළියේ. ඇය ඔහුට උත්තර දුන්නා. ඒක හරිම ආදරණීය මොහොතක් වුණා. ඇයත් එක්ක ආදරයෙන් බැඳුණු ඒ අතීත ජීවිතයේ සුන්දරම වස්සානයක් වුණා. එතකොට මයුර වෛද්‍ය වීපීටේ පළමු වසර ශිෂ්‍යයෙක්. යුවිනිව මයුරට හමු වෙන්නේ ඔය කාලෙදී. හැබැයි ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙමෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් රාගම රෝහලේ සංවිධානය කර තිබුණු වෛද්‍ය ප්‍රදර්ශනයේදී ඉස්සෙල්ලම මයුර යුවිනිව දකින්නේ. ඒ තමයි මයුරගෙත් යුවිනිගෙත් පළමු දැක්ම. ඒ වගේම මුල්ම ආදරය. ආගන්තුකව පැමිණි ඇයව සිය ආදරයෙන් ලං කරගන්නට මයුර ගොඩක් උනන්දු වුණා. එදා ඇගේ කතාවට ලතාවට මයුරගෙ හිත ඇයගාව නතර වුණා වගේම
යුවිනිත් ඒ කඩවසම් තරුණයට වසඟ වුණා. මුල්ම ආදරය කාගේත් හිත්වල නොමැකෙන මතක ඉතිරි කරනවා වගේම ඒ ආදරය මේ හිත්තුල ආදරණීය මතක සැමරුම් ගොඩ නැගුවා. මයුරට ලෙක්චර්ස් නැති දවස්වලට මේ දෙන්න නිතරම පේරාදෙනිය මල්වත්තේදී හමු වුණා. තුරුල් වෙලා පෙම්බස් දෙඩුවා. ලං වෙලා ලස්සන පින්තූර ගත්තා. තොරක් නැතුව සිනාසුණා. ඒ වගේම ඒ දවස් හරිම පෙම්බරයි. මට හිතාගන්නත් බෑ මේ දොස්තර මහත්තයා මටම ආදරේ කරන්න හිතපු එක අච්චර ලස්සන නර්ස් නෝනලාමැද්දේ. දවසක් යුවිනි කිව්වේ ඔවුන් ෆිල්ම් එකක් බලන්න එළියට ගිය වෙලාවක. අර කතාවක් තියෙනවනේ යුවි, පතාගෙන එනවා කියලා සමහරුම. ඔයත් ඒ වගේ වෙන්නේ නැති. මහිර කිව්වේ ඇගේ කන් පෙත්තක් කොනිටමින්. සෙනෙහසින් ලන් වෙලා එහෙම ආදරේ කරපු මේ ආදරවන්තයින්ට හිතපු නැති දවසක වෙන් වෙන්න සිද්ධ වුණේ කුළුඳුල් ආදරේ හිතේ කොනක අකුළුලා වසා දමා. යුවිනිට ගෙදරින් මනමාලයේ හොයන්න අරන් කියලා දැනගන්න කොටත් මහිර හිටියේ දෙවෙනි වසර. හූ දොස්තර කෙනෙක් වෙලා එනකල් උඹ ගෙදරට නාකිවියන් එහෙනම්. යුවිනිගේ තාත්තා වගේම අම්මත් ඒ සම්බන්ධයට විරුද්ධ වුණේ එහෙම කියලා. තව අවුරුදු කීයක් තියෙනවද? තාම කන්නේ බොන්නේ ඉගෙන ගන්න වියදම් කරන්නේ අම්මා තාත්තා නම් උඹව බැඳලා බලා ගන්න තින්නේ උන්දලටම තමයි. තාත්තගේ වචනවල තිබුණේ බැරෑරුම් බවක්. කැමැත්තක සේයාවක්වත් ඒ වචනවල තිබුණේ නැහැ. ඉගෙනීම අවසන් වෙනතුරු විවාහ වෙන්නටත් නොහැකිව මයුරත් පත්ුනේ ලොකු වේදනාවකට. රස්සාවක්වත් නැතුව කොහොමද යුවි අපි බඳින්නේ? තව අවුරුදු පහක් තියෙනවා. එහෙම කියලා මට ඔයා නැතුව ඉන්නත් බෑ. ඒත් ප්‍රශ්නාර්ථයක් එක්ක මයුර යුවිනි දිහා බැලුවේ වේදනාවෙන්. මට තේරෙනවා මයුර, ඔයාටයි මටයි වෙන විසඳුමක් නැද්ද? අනේ මට අම්මලා කියන කෙනෙක්ව බඳින්න වෙයි මයුර කියමින් යුවිනි ඔහු අභියස හඬා වැටුණා. විසඳුමක් ගන්නට තිබුණත් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් මයුරට ඇයව විවාහ කර ගැනීම කළ නොහැක්කක් වුණා. අවසානයේ ඔවුන්ගේ කුළුඳුල් ආදරය පරිත්‍යාග කරලා යුවිනිට දෙමව්පියන් ගෙනාපු යෝජනාවට එකඟ වෙන්න සිද්ධ වුණා. මයුරට පිදු කුළුඳුල් ආදරය වෙනුවෙන් කඳුළු හලලා හලලා ඇය හිත මෙල්ල කරගත්තා. දැකලවත් නැති නන්නේවත් නැති නන්නාඳුනන කෙනෙක් තමුන්ගේ සැමියා වෙන එක ගැන යුවිනි දුක්ුණා. ඔහුව ප්‍රතික්ෂේප කරන්න හිතුණු වාර අනන්තයි. ඒත් ඔහු සරල මිනිසෙක් වුණා. රවල රණ්ඩු කරලා ඔහුට නිගා කරන්න යුවිනිට බැරි වුණේ ඒ නිසයි. අද ඇය මේ ලෝකෙට බිහි කළේ ඒ බැඳීමේ මුල් පුරුකයි. යුවිනි, මයුර හෙමිහිට ඇයට කතා කළා. ඇය එසෙව්වේ ඒ මතකයේ නලුතුව ආදර කතාවේ කඳුළු පිරුණු දෑසයි. මෙහුන් දාලා ඉවරයි. දැන් ඔයාව වෝඩ් එකට දාන්න. හස්බන්ඩ් බලන්න පුළුවන්ද කියලා මයුර හුස්මක් ඉහළට ගත්තේ සිය කුළුඳුල් ආදරයේ ස්පර්ශයෙන් මැවුණු සිතවිලි යටපත් කරගෙන. ඔයාට ගොඩක් පින් මයුර, යුවිනි ඒ අතක් මත දෑත තබමින් කිව්වා. ඔයා විතරක් නෙමෙයි, මෙතන වෙන කෙනෙක් හිටියත් මං මේ දේම කරනවා. මයුර කී කතාව ඇත්තක් වූ නමුත් එහි වෙනසක් විය යුතුමයි. යුවිනිව දුටු මොහොතේ මොහු සිය බිරිඳගේ දරු ප්‍රසූතිය සිදු කරන අයුරින්ම ඒ කළ බව ඔහුගේ හිත දන්නවා. මේ සාය නිසාම, ඒ කුළුඳුල් ආදරය නිසාම තාමත් වෙන ආදරයක් වෙනුවෙන් හිත වෙනස් කරගන්න බැරුව මයුර ඉන්නේ එදා විදිහටමයි. යුවිනි බබාවත් අරන් ගෙදර යන දවස එනකල්ම හැමදාම උදේ මයුරේ කිරි කැටියගේ මූණ බලන්න පසු ප්‍රසව වාට්ටුව දිහාට යන්නේ නොඉවසිල්ලේ. මයුරගේ හිතවත්කම හින්දම යුවිනිවත් අලුත උපන් කිරි කැටියවත් ඉතාමත් හොඳින් බලාගන්න රෝහල් කාර්ය මණ්ඩලය උනන්දු වුණා. ඔය තාමත් මෙතන නැහැ නේද මයුර? ඇයි රෝහලින් පිටවෙන දවසේ වාට්ටුවට ආපු වෙලාවේ යුවිනි ඇහුවේ කුතුහලයෙන්? උත්තරයක් දෙනවා වෙනුවට ඔහු හිනා වුණා. අපි තරහ වෙලා වෙන්නුනා නෙමෙයි මයුර. ඔව්, කවුද එහෙම කිව්වේ? එහෙනම් තාම ඔයා බැඳලා නැත්තේ? ඒත් සුසුමක් හෙළු ඔහු හිනා වුණා. දින්න මයුර, දැන් ඔයා හොඳ ඩොක්ටර් කෙනෙක්. ඒක හරි. එක්ක යන හස්බන්ඩ් ඇවිත් ඇති නේද? රෝහලෙන් පිට වෙන්නට දැස්ති වෙන යුවිනිගෙන් මයුර ඇහුවේ ප්‍රශ්නය මගහරිමින් සංසුන් විදියට. ඔව්, එහෙම කියපු ඇයත් එක්කම මයුර පිටවීමේ දොරගාවට ආවා.
ඇය කිව්වා වගේම ඇගේ සමිය හරි සංසුන් පාටයි සරලයි ඔහු ඇත්තටම ඇයට ආදරේ පාටයි Thanks Doctor ඔහු මයුරට කිව්වේ ඇගේ දෑතින් දරු පැටියව දෝතට ගනිමිනි ඕක මොකද්ද It's okay එහෙනම් අයියා කියපු මයුර ඔවුන්ගෙන් මෑත් වෙලා රෝහල තුලට ගියා ඇයත් ඇගේ සැමියත් අලුත උපන් දරු පැටියත් පිටව යන දිහා මයුර උඩු මහලේ සිට බලන් සිටියේ හරිම ආදරණීය පිවිතුරු හැඟීමකින් ආදරය හිමයි සැබෑ ආදරය කවදාවත් වරදක් හිතන්නටවත් වරදක් කරන්නටවත් පෙළඹෙන්නේ නැහැ හිත තවමත් ඒ ප්‍රථම ආදරය හිතින් මවාගෙන සුන්දර අතීතයක පහසින් මුළු ජීවිතයටම පණ දෙනවා ආගන්තුක නුඹ මනසින් හිත ගාව දඟ කෙරුවත් පතිනියයි දැන්න හොගේ මට නැති අයිතියක් ඇති රහසින්වත් සිඳලන්න නුඹේ කුලගේ මැනික නෑ මගේ තුන් හිතකවත් ප්‍රථම ආදරයේ නාමේ කතාව අවසානයේ වෙනකත් කියවපු ලයික් කරපු ෂෙයා කරපු ආට ගොඩක් ස්තුතියි එහෙනම් අපි තවත් අලුත් කතාවකින් ආයෙත් මුණ ගැහෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්